ඉලෙක්ට්‍රොනික් තාක්ෂණය ගැන සොයන ඔයාලට මුලින්ම ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඔන්න ඉතින් අදත් මම අරන් ආවා අලුත් සර්කිට් එකක් හදන හැටි. මුලින්ම අපි C9013 ට්‍රාන්සිස්ටර් ප්‍රින්ටඩ් බෝඩ් එකේ මේ විදිහට පාස් කරගෙන ඉඳිමු. ප්‍රින්ටඩ් බෝඩ් එකේ සයිස් එක තව පුංචිට උනත් ගන්න පුළුවන්. මම ඔයාලට පැහැදිලිව බලා ගන්න ඕන හන්ද තමයි මේ සයිස් එකට ගත්තේ. දැන් අපි 220K රෙසිස්ටර් එක ට්‍රාන්සිස්ටරේ බේස් එකට සහ කලෙක්ටරයට මේ විදිහට පාස් කරගමු. ඔව් දැන් බේස් එකේ ඉඳලා අපි 10 UF කන්ඩෙන්සර් එකක් මේ විදිහට පාස් ගන්න ඕන. ඔයාට පේනවා මෙතන මේ දික් හැඩයට මේකේ ප්‍රින්ටඩ් බෝඩ් එකේ ලයින් ටික තියෙන්නේ. අපි ඒක වෙන් කරගන්න ඕන මේ විදිහට කපලා හරි මොකකින් හරි ඔයාට පුළුවන් මේ මම නම් මේ ග්‍රිල් බිට් එකකින් තමයි මෙතන කපලා අයින් කරන්නේ. වෙන් කරලා දෙකොන මේ විදිහට පාස් ගමු දෙපැත්තෙන්. ඊට පස්සේ ආයෙත් ඔයාට කන්ඩෙන්සර් දෙකක් ඇඩ් කරන්න වෙනවා. ඉන්පුට් එකට මේ කන්ඩෙන්සර් මයික් එකක් දානවා නම් ඒ ට්‍රාන්ස්ෆර් පැත්තර තමයි පළවෙනි කොන්ඩන්සර් එකේ රින පැත්ත පාස්සන්නේ. දෙවෙනි කොන්ඩන්සර් එකේ ධන පැත්ත පළවෙනි කොන්ඩන්සරේ ධන පැත්තත් එකතු කරලා ආය ඒ කොන්ඩන්සරෙත් වෙන් කරලා කපා ගන්න ඕන ප්‍රින්ටඩ් බෝඩ් එකෙන් මේ විදිහට. හරි දැන් ඒ කන්ඩෙන්සර් එක මේ විදිහට පාස් කරගමු. ඒ කපපු කොන් එතන කපපු ප්‍රින්ටඩ් බෝඩ් එකේ කපපු දෙපළ හොඳට කැපිලා වගේ නැත්තම් වෙන් වෙලා නැත්තම් පොඩ්ඩක් හොඳට බලලා ඒක හොඳට වෙන්ක වෙන් වෙන්න කපලා ගන්න බෝඩ් එකේ. ට්‍රාන්සිස්ටර් එකේ කලෙක්ටරේට 1K රෙසිස්ටර් එකක් මෙන්න මේ විදිහට එළියට එක කොනක් ඕපන් වෙන විදිහට පාස් ගන්න. ඔයා දන්නවා කන්ඩෙන්සර් මයික් එකක් වැඩ කරන්න පොඩි සප්ලයි එකක් දෙන්න ඕන කියලා. ඒකට මේ 4.7K රෙසිස්ටර් එක මෙතන ඉන්පුට් එකට පළවෙනි කන්ඩෙන්සරේට සප්ලයි දෙන්න ඕන. මේ අපි දැන් පාස්සල ගත්තු 1K රෙසිස්ටර් එක ගාවට අනිත් කොනට තමයි මේ 4.7K එක මේ විදිහට පාස්ස ගන්න ඕන. 1K රෙසිස්ටර් එක සහ 4.7K රෙසිස්ටර් එක ගාවට මේ විදිහට 120 ohms රෙසිස්ටර් එකක් ඇඩ් කරන්න. CIUF කන්ඩෙන්සර් එකක් මෙන්න මේ විදිහට ට්‍රාන්සිස්ටර් එකේ එමීටරේට රින පැත්තත් කන්ඩෙන්සර් ධන පැත්ත මේ රෙසිස්ටර් තුන එකතු වෙන තැනටත් මේ විදිහට පාස් ගන්න. දැන් ඊළඟට 10 UF කන්ඩෙන්සර් එකක් මේ විදිහට ට්‍රාන්සිස්ටර් කලෙක්ටරේට පාස් කළා. ප්‍රීඅම්ප් අවුට් එක, ඒ කියන්නේ ප්‍රීඅම්ප් එකේ සවුන්ඩ් එක අවුට් කරන්න මේ 10 කලෙක්ටරෙන් තමයි කලෙක්ටරේට මේ විදිහට 10 UF කන්ඩෙන්සර් එකක් පාස් ගන්න. ඔයා දන්නවා දැන් මේ කන්ඩෙන්සර් මයික් එකේ තියෙන එක පැත්තක පොඩි බොඩි එකට ගවුන්ඩ් වෙලා තියෙනවා පොඩි ලයින් දෙකක් මේ දෙන්න. ඒ පැත්ත තමයි කන්ඩෙන්සරේ රින. අනිත් පැත්ත ධන. අපි මේක පැහැදිලිව දැන් බෝඩ් එකට පාස් කරගමු මෙන්න මේ විදිහට. ඔව් දැන් LED බල්බ් එක හරහා තමයි ඔයාලට මේක පවර් සප්ලයි දෙන්න තියෙන්නේ මේකට. LED බල්බ් එකේ රින පැත්ත තමයි බෝඩ් එකේ 120 ohm රෙසිස්ටර් පැත්තට පාස් කරන්න තියෙන්නේ. ඔයාලට පුළුවන් වයර් පාස් කරන ස්ථාන වලට මේ විදිහට ලස්සනට සකස් කරගන්න
කොයිල් කම්බි හවුර ලැරගන හරි නැත්තං රෙසිස්ටර් වලින් කන්නසර වලින් කැපන පින් වලින් හරි පට පුළුව මෙ විදිර ලස්සනට යාට කැමති විදිට ලස්සනට මේ වර් පාසන්සම් සකස් කරගන්න. පෝල්ටල දන පවර්ක එල්ඩි බල්බ එකේ දන පැත්තට තමයි මේක පාසන් තියෙන්නේ. ට්‍රාන්ස්ෆරේ එමීටරයට තමයි රින පැස්සිය යුත්තේ. ඔයාලට පේනවා මම දැන් මෙතන ග්‍රවුන්ඩ් එක සහ ඉන්පුට් එකට මේක දැන් ඔයාලට පෙන්වන්න ඕන තමයි මේ පැත්තට පාස ගන්නේ මම. නිතරම ඇම්ප් එකේ ඉන්පුට් එක තමයි වොලියුම් කන්ට්‍රෝල් එකේ මැදට සෙට් විය යුත්තේ. ට පෙන දැම ආර්සිවෑර්ක ස්ටීරෝ ආර්සිවෑරක මං දෙක එකතු කොල්ල තින් ඇම්ප එකේ දෙපැත්තටම එක ස්ටීරෝ ඇම්ප එකක් වලට කලින් මං හදල පෙන්න්නපු ඇම්පිකටම දැම එක කනෙක් කල්ල පෙන්න්න නදන්නේ මෙන මේ විදිට පාසගත්තේ මම දැන්වලට පෙන්න්න සාමන ොලිම කනිි පැතර පැත්වෙන්න ොලිම හරි විදිට අඩු වැඩි වෙන්නන කොමනත් අපි දැම් එක හැම්පකට ගහල බලමු. පේන දැම සර්කිට් එක මෙන්න මේ විදිර තමයි තියන්නේ වාට ඔන්න නෝමල් මයික පාච්චි කරනවන ට්‍රන්ස්ේ බේසික ඉදලා තනි කඩසරෙන් තමයි ඇරන් තියෙන්නේ මේ තියන්නේ මං වලට කලින් හදල පෙන්න්නපු ඇම්ප එක මං කේසින්නේ එක දාලා තියල් තියන්න මේ වැඩවලට පහසු වෙන්නත් එක්ක ඒ ඇම්ප එක ඉන්පුට් එකට වාට පේනවා දැන් මං මේ ඇම්ප පම්ප එක අවපුට් එක දීලා තියෙනවා ඒවගේම පව ඒම්ප එක පවසප් එක සහ පම්ප එක පස්සප්ලය එකට ඕෝල්ඩුල හදන විදිට අමුල්ල තියෙනවා ඇම්ප එක අවපුට් එක ස්පීකර් ලයින් එකට මේ විදිට අමුල්ල තියෙනවා පෝල්දුල බැට්ිය පට පේන ම ඇරන් තියන එක ප චෙක් කරල පෙන්න්නවාට අපි ද අමුල අමුල්ල බලම මේක කොහොමද කියලා ඉස්සල්ලා මුලින්ම ඔලිම් එක අඩු කරලා තියාගන අපි මේ වැඩේ චෙක් පොලිම අඩු කරල තියලා අපි චෙක් කල බලම කොහොමද කියලා ඉතින් ඔන්නහොම තමයි අද වීඩියෝ අවසන් වෙන්නේ අද වීඩියෝක මෙතනින් ඉවරයි වීඩියෝක බැලුවට ගොඩක් ස්තුතියි තවත් අලුත් වීඩියෝ එකක් කරන් ඉක්මනටම එන්නම්. Hello.